computer files ඔයාලට හිතා ගන්න බැරි විදිහට delete වෙලාද ඇත්තම කියනවා නම් ඔයාගේ computer එක අවුල් ජාලයක් වෙලාද එහෙනම් ඔයාගේ computer එකට virus එකක් ගිහිලා අද web tech ශ්‍රී ලංකා තුලින් අපි අරන් එන්නේ computer virus ගැන පොඩි break එකකට පස්සේ අපි ආපහු දිගටම video series එක අරන් එනවා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න web tech ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් කලින් Q වගේම අපි අද කතා කරන්නේ computer virus ගැන. මේ video එකේ අපි කතා කරනවා computer virus එක කියන්නේ මොකක්ද? computer virus වැඩ කරන විදිහ අනුව වර්ගීකරණය වෙන විදිහ සහ ඔයාගේ machine එකට computer virus එකක් ආවොත් කොහොමද අඳුරගන්නේ කියන එක අද අපි මේ video එක ඇතුලේ කතා කරනවා. video එක පොඩ්ඩක් දිග වෙයි. හැබැයි දිගටම රැඳිලා ඉන්න අපි video එකේ අන්තිමේට කියනවා කොහොමද virus එකක් ආවොත් ඒකෙන් බේරෙන්නේ කියලා. कंप्यूटर वायरस क्या मुखद कंप्यूटर वायरस तवत् कंप्यूटर प्रोग्राम हेबाई मे कंप्यूटर प्रोग्राम पुलवा तवत् कंप्यूटर सिस्टम में खरी तवत् कंप्यूटर प्रोग्राम में खरी मत क्रियात्मक यही क्रियाकारीत बाधा पमनवाण इधं कहमद मे कंप्यूटर वायरस कपे कंप्यूटर एने अभी डाउनलोड करकेक प्रोग्राम्स वाली हेमन अभी इमेल इमेल अटैचमेंट वाली हेमंत अभी वेबसाइट वाली वगेम तम अभी दवास फिल्म डाउनलोड करना यगेम सॉफ्टवेयर एप्लीकेशन मे हेमदे कंप्यूटर डाउनलोड कर ඉතින් මේ ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එකක් හරහා වුණත් මේ කම්පියුටර් වෛරස් අපේ මැෂින් එකට එන්න පුළුවන්. ඒ වගේම අපි යූස් කරන එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව්, එක්ස්ටර්නල් පෙන් ඩ්‍රයිව්, චිප් මෙන්න මේ වගේ දේවල් වලිමුත් කම්පියුටර් වෛරස් එකක් අපේ කම්පියුටර් එකට එන්න පුළුවන්. 1971 රොබර්ට් තෝමස් තමයි මුලින්ම කම්පියුටර් වෛරස් එක හැදුවේ. ඒකේ නම ක්‍රීපර්. හැබැයි 1982 දී තමයි කම්පියුටර් වෛරස් එකක් ස්ප්‍රෙඩ් වෙන්න පටන් ගත්තේ. ඒකේ නම ELK ක්ලෝනර්. ඉතින් මේ වෛරස් අපේ කම්පියුටර් එකට ඉන්ෆෙක්ට් වුණාට පස්සේ ප්‍රධාන ආකාර දෙකකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එකක් තමයි කම්පියුටර් එකේ වෛරස් එක ඉන්ෆෙක්ට් වෙච්ච ගමන්ම ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දෙවෙනි එක තමයි අපි මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හරි නැත්නම් මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි එක මේ වෛරස් එක ඉන්ෆෙක්ට් වුණොත් ඒ ප්‍රෝග්‍රෑම් එක හරි ඒ ඇප්ලිකේෂන් එක ක්‍රියාත්මක වෙනකම්ම ඉන්නවා වෛරස් එක ඉන්ෆෙක්ට් වෙන්න අපේ අනිත් ෆයිල් වලට. ඉතින් මේ ආකාර දෙකත් එක්ක සහ වෛරස් ඉන්ෆෙක්ට් වෙන ෆයිල් ෆෝමැට් එහෙම නැත්නම් ඊට පස්සේ වෛරස් අපේ මැෂින් එකට එන විදිහ අනුව තවත් වර්ගීකරණයක් කරලා තියෙනවා. දැන් අපි එකින් එක බලමු මොනවද මේ වෛරස් කියලා. පළවෙනි එක තමයි බූට් සෙක්ටර් වෛරස්. මෙන්න මේ බූට් සෙක්ටර් වෛරස් එක කෙලින්ම ඉන්ෆෙක්ට් වෙන්නේ අපේ මාස්ටර් බූට් රෙකෝඩ්ස් වලට. ඒ කියන්නේ මොකක් හරි සිස්ටම් එකක් හරි ඇප්ලිකේෂන් එකක් හරි රන් වෙන්න අපිට ඕනනේ මාස්ටර් බූට් රෙකෝඩ්ස්. ඉතින් එන්නේ ඒ මාස්ටර් බූට් රෙකෝඩ්ස් වලට තමයි කෙලින්ම මේ වෛරස් එක ඉන්ෆෙක්ට් වෙන්නේ. මේක ඉන්ෆෙක්ට් වුණාම ටිකක් ගලව ගන්න හරිම අමාරුයි. අනිවාර්යෙන් මේ දේ ඔයාලට වෙලා ඇති. ඔයාලා පෙන් ඩ්‍රයිව් එකක් හරි චිප් එකක් හරි ඔයාගේ කම්පියුටර් එකට ගහපුවාම කෙලින්ම මැසේජ් එකක් පොප් අප් වෙනවද පෙන් ඩ්‍රයිව් එක ෆෝමැට් කරන්න කියලා. මේ වෛරස් එකෙන් කරන්නේ ඒ අදාළ ඩිවයිස් එක රන් කරන්න දෙන්නේ නැති එක. ඉතින් අනිවාර්යෙන් මේ වෛරස් එකෙන් බේරෙන්න නම් අපිට ෆෝමැට් කරන්නම වෙනවා. මේවා ගොඩක්ම ඉන්ෆෙක්ට් වෙන්නේ රිමූවබල් මීඩියා හරහා. ඒ කියන්නේ එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව්, එක්ස්ටර්නල් පෙන් ඩ්‍රයිව් හරහා. මේ එක්ස්ටර්නල් පෙන් ඩ්‍රයිව් එකක් ඔයාලගේ කම්පියුටර් එකට ගහපුවාම ඔයාලගේ කම්පියුටර් එකත් මේ වෛරස් එකට ඉන්ෆෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ කම්පියුටර් එකේ හાર્ඩ් ඩ්‍රයිව්ස් පවා ෆෝමැට් කරන්න වෙනවා. डायरेक्ट एक्शन वायरस मेन मे वायरस अपे कंप्यूटर एक इन्फेक्ट वेला अपे मेमरी एक हंगीला तीन मे वायरस अटैक करें स्पेसिफिक फाइल कांड एक वितराई थिंग इतका मे वायरस हंगीला दम तीन अभी मोखरी ए वायरस इन्फेक्ट करना स्पेसिफिक फाइल ओपन कर बुगमा ඒ අදාළ ස්පෙસિෆික් ෆයිල් වලට මේ වෛරස් එක ඉන්ෆෙක්ට් වෙනවා. ඉතින් මේක අපේ කම්පියුටර් එකේ පර්ෆෝමන්ස් වලට ලොකු හානියක් කරන්නේ නැහැ. මොකද අපේ සමහර තියෙන ෆයිල් ටයිප් වලට විතරයි මේකෙන් හානියක් වෙන්නේ. හැබැයි මේ වෛරස් එක ඒ ෆයිල් ටයිප් ඩිලීට් කරන්නෙත් නැහැ. අපිට පුළුවන් වෛරස් ගාඩ් එකකින් මේ ටික ස්කෑන් කරලා අදාළ වෛරස් එක අයින් කරගෙන ඒ ෆයිල් ආපහු යූස් කරන්න. ඉතින් ඒ අතින් බලපුවාම මේ ඩිරෙක්ට් ඇක්ෂන් වෛරස් කාණ්ඩය ඉතාමත් ප්‍රබල වෛරස් කාණ්ඩයක් නෙවෙයි. रेसिडेंट वायरस मेक नंग टिकक दारुणु वायरस से का मगर मेक खेलिंग में इन्फेक्ट होने आपे रैम में गए यानी रैंडम एक्सेस मेमोरी गए मेक आपे खालिंग कताकर वो वायरस से को आगे स्पेसिफिक फाइल वाले ने वे इन्फेक्ट होने मेक आपे रैम में के थ्रू आपे कंप्यूटर के थ्रू रन होने हम फाइल लेकर में इन्फेक्ट होना मगर मेक हैंगिला दिए आपे रैम में क्या दुले अपने समहार इलाट कंप्यूटर का फॉर्मेट कराना वे ना मे वायरस से कंप्यूटर के मुदा गन අනිත් වෛරස් කාණ්ඩය තමයි මල්ටි පාටයිට් වෛරස්. මේ වෛරස් එකක් ටිකක් දරුණුයි. මොකද මේ වෛරස් එකට පුළුවන් අපේ වෛරස් ගාඩ් එකෙන් හැංගිලා ඉන්න. මොකද මෙයාට පුළුවන් මෙයාගේ බයිනරි කැටර්න් එක ටිකෙන් ටික වෙනස් කරගන්න. ඒ කියන්නේ මෙයා එකපාරක් වෛරස් ගාඩ් එක ඩිටෙක්ට් වුණොත් දෙවෙනි පාර ඩිටෙක්ට් වෙන්නේ නැහැ. මොකද මෙයා බයිනරි පැටර්න් එක වෙනස් කරගෙන. හැබැයි මෙයා බයිනරි පැටර්න් එක වෙනස් කරගත්ත කියලා මෙයාගේ ක්‍රියාකාරීත්වය නම් කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේකත් ටිකක් හොයාගන්න අමාරු වෛරස් එකක් සහ මේකත් අපේ මැෂින් එකට ඉන්ෆෙක්ට් වුණොත් ටිකක් අමාරු වෛරස් කාණ්ඩයක්.
polymorphic virus. මේකත් අපි කලින් කතා කරපු වෛරස් කාණ්ඩේ වගේම තමයි. මෙයාටත් පුළුවන් එයාගේ ස්වරූපය විනාඩි 10න් 15න් වගේ විටෙන් විටට වෙනස් කරගන්න. හැබැයි මෙයාත් මෙයාගේ වෛරස් එකේ පැටර්න් එක වෙනස් වුණා කියලා ක්‍රියාකාරීත්වේ නම් කිසි වෙනසක් වෙන්නේ නැහැ. මෙයාත් අපි කතා කරපු කලින් වෛරස් එක වගේමයි. එකපාරක් වෛරස් ගාඩ් එක ඩිටෙක්ට් වුණොත් දෙවෙනි පාර වෛරස් ගාඩ් එක ඩිටෙක්ට් වෙන්නේ නැහැ. මොකද මෙයා මෙයාගේ බයිනරි පැටර්න් එක සහ මෙයාගේ සිග්නේචර්ස් වෙනස් කරගෙන. ඉතින් මේ වෛරස් කාණ්ඩයත් අපේ කම්පියුටර් එකට ඉන්ෆෙක්ට් වුණොත් ටිකක් ගලව ගන්න අමාරු වෛරස් කාණ්ඩයක්. ඊළඟ වෛරස් කාණ්ඩය තමයි ඕවර්රයිට් වෛරස්. මේක නම් ඔයාලා හැම කෙනෙකුටම වගේ වෙලා ඇති. සමහර වෙලාවට උදේ නැගිටලා බලද්දී ඔයාගේ ෆයිල් ටික ඔක්කොම ෂෝට්කට් වෙලාද? ඊට පස්සේ ඒවා රන් කරාට රන් වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට ෆයිල් ටික ඩිලීට් වෙලා. ඉතින් මේකට කියන්නේ ඕවර්රයිට් වෛරස් කාණ්ඩය කියලා. මේ වෛරස් එක ඩිරෙක්ට්ලිම ටාගට් කරන්නේ අපේ තියෙන ෆයිල් සහ ඇප්ලිකේෂන්. මෙයාට පුළුවන් අපේ ෆයිල්ස් විනාශ කරලා දාන්න, අපේ ෆයිල් ඩිලීට් කරලා දාන්න, ආය බේර ගන්න බැරි විදිහට විනාශ කරලා දාන්න මේ වෛරස් එකට පුළුවන්. ඉතින් මේ වෛරස් එකත් ඔයාගේ මැෂින් එකට ඉන්ෆෙක්ට් වුණොත් එහෙම ටිකක් ගලව ගන්න අමාරුයි. ඊළඟ වෛරස් කාණ්ඩය තමයි රූට් කිට් වෛරස්. මේක නම් ඇත්තටම දරුණු වෛරස් කාණ්ඩයක්. මේක ගොඩක් යූස් කරන්නේ හැකර්ස්ලා. ඉතින් මේ රූට් කිට් කියන වෛරස් කාණ්ඩයට පුළුවන් කෙලින්ම අපේ කම්පියුටර් සිස්ටම් එක හරි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක හරි කෙලින්ම රූට් කිට් එකටම ප්‍රහාරය එල්ල කරන්න. ඒ කියන්නේ මුලටම ප්‍රහාරය එල්ල කරන්න. මේ වෛරස් එක ඉන්ෆෙක්ට් වුණාට පස්සේ කෙලින්ම අපේ මැෂින් එකේ හරි අපේ කම්පියුටර් සිස්ටම් එකේ හරි අපේ අදාළ ප්‍රෝග්‍රෑම් එකේ හරි පාලනය කෙලින්ම හැකර් අතටපත් වෙනවා. ඉතින් ඊට පස්සේ එයාට පුළුවන් අපෙන් කප්පම් මුදල් ඉල්ලන්න වුණත් පුළුවන් එයාට මේ වෛරස් කාණ්ඩය අයින් කරලා දෙන්නම් කියලා. මොකද අපේ කම්පියුටර් එකේ හරි කම්පියුටර් සිස්ටම් එකේ හරි සම්පූර්ණ ක්‍රියාකාරීත්වය හැකර් අතටපත් වෙනවා මේ වෛරස් කාණ්ඩය නිසා. අනිත් වෛරස් කාණ්ඩය තමයි ransomware. මේක නම් හැමෝම දන්න වෛරස් කාණ්ඩයක්. මොකද පහුගිය කාලේ පුරාම ජනප්‍රිය වෙච්ච වෛරස් එකක් තමයි ransomware කියන්නේ. ඉතින් මේ ransomware වෛරස් එකට පුළුවන් අපේ කම්පියුටර් එකට ඉන්ෆෙක්ට් වෙලා අපේ තියෙන ෆයිල් ටයිප්ස් තියෙනවනේ. ඒ කියන්නේ Word ෆයිල් වෙන්න පුළුවන්, Photoshop ෆයිල් වෙන්න පුළුවන්, Illustrator ෆයිල් වෙන්න පුළුවන්, Media ෆයිල් වෙන්න පුළුවන්. අපේ තියෙන වැදගත් ෆයිල් වලට මේක ඉන්ෆෙක්ට් වෙනවා. ඉතින් මෙහෙම මේ වෛරස් එක අපේ වැදගත් ෆයිල් එකට ඉන්ෆෙක්ට් වුණාට පස්සේ අපේ ෆයිල් එක කරප්ට් වෙනවා. හැබැයි ඉතින් ඊට පස්සේ මේ වෛරස් එක කරන අනිත් කාරණේ තමයි මේ වෛරස් එක අපිට මැසේජස් එවනවා. ආපහු ෆයිල් ටික බේර ගන්න ඕන නම් එයාගේ වෛරස් කාණ්ඩයට සබ්ස්ක්‍රිප්ෂන් එකක් දීලා, ඒ කියන්නේ ආපහු රිනියු කරගෙන මේ ෆයිල් ටික රිකවර් කරගන්න පුළුවන් කියලා. මේකත් කප්පම් ඉල්ලන එක විදිහක් තමයි. මොකද මේකත් ගොඩක් යූස් කරන්නේ හැකර්ස්ලා සල්ලි හම්බ කරන්න තමයි. ඉතින් මේ වෛරස් කාණ්ඩය අපේ මැෂින් එකට ඉන්ෆෙක්ට් වුණාම සියලුම ෆයිල් ටික කරප්ට් වෙනවා. ඊට පස්සේ එයාගේ ළඟම ආපහු මැසේජ් එකක් එනවා ෆයිල් ටික රිකවර් කරගන්න ඕන නම් අපිට මෙන්න මේ ගාන දෙන්න, අපි ආපහු රිකවර් කරලා දෙන්නම් කියලා. ඉතින් මෙන්න මේ වෛරස් කාණ්ඩ ටික තමයි වෛරස් ක්‍රියාකාරීත්වය අනුව වර්ගය වෙන්නේ. ඉතින් දැන් අපි බලමු වෛරස් එකක් කම්පියුටර් එකට ඉන්ෆෙක්ට් වුණොත් අපි කොහොමද ඒක දැනගන්නේ කියලා. ප්‍රධානම දේ තමයි කෙලින්ම කම්පියුටර් එක ස්ලෝ වෙනවා. ඊට අමතරව කම්පියුටර් එකේ අපි මොන හරි ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්න පටන් ගන්නවා නම් ඒ ප්‍රෝග්‍රෑම්ස් පවා ස්ලෝ වෙලා තමයි රන් වෙන්න පටන් ගන්න. ඉතින් මේක අපේ කම්පියුටර් එකට වෛරසයක් ඉන්ෆෙක්ට් වෙලාද කියලා බලා ගන්න පුළුවන් තවත් එක හේතුවක්. දෙවැනි එක තමයි හිටි හැටි එකපාරට පොප්අප්ස් එන්න පටන් ගන්නවා. ඔයා වෙබ් බ්‍රවුසින් කරත්, ඔයා මොකක් හරි ප්‍රෝග්‍රෑම් එක වැඩ කරත් හිටි හැටි පොප්අප්ස් එනවා නම් ඒකත් එක ඉඟියක්. තුන්වෙනි කාරණේ තමයි ඔයාගේ ෆයිල්ස් මොන හරි ඩුප්ලිකේට් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඔයා සේව් කරපු ෆයිල්ස් ඔයා දන්නේම නැතුව ඩිලීට් වෙලාද? සමහර ෆයිල් ඕපන් කරන්න බැලුව කරප්ට් මැසේජ් එකක් එනවනේ. ඉතින් මෙන්න මේකත් තවත් ඉඟියක් ඔයාගේ කම්පියුටර් එකට වෛරස් එකක් ඇවිල්ලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එක ඔයාගේ පාලනයේ මිදිලා වගේ ඔයාට තේරෙනවා නේද? ඒ කියන්නේ කම්පියුටර් එක කෙලින්ම ඔන් කරපු වෙලේ ඉඳලා පිස්සු නටන්න පටන් ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාගේ කම්පියුටර් එකට වෛරස් එකක් ගිහිල්ලා. ඉතින් මේ කම්පියුටර් එකට වෛරස් එකක් ගියාපුවාම අපි කොහොමද ඊළඟට ඇක්ට් කරන්න ඕන? අපි මොන වගේ ස්ටෙප්ස් ද ඊළඟට ගන්න ඕන? දැන් අපි කතා කරන්න යන්නේ අන්න ඒ ස්ටෙප්ස් ගැන. මුලින්ම මැෂින් එක ඔෆ් කරලා බූට් මෙනු එකට ගිහිල්ලා සේෆ් මූඩ් එකෙන් තමයි මැෂින් එක බූට් කරන්න ඕන. හැබැයි සේෆ් මූඩ් එකෙන් මැෂින් එක බූට් කරද්දි මතක තියාගන්න නෙට්වර්කින් එක තමයි බූට් කරන්න ඕන. මොකද අපි නෙට්වර්කින් එක බූට් කරලා ඒ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හරහා තමයි අපි ආයෙත් වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයා කෙලින්ම සේෆ් මූඩ් එකෙන් මැෂින් එක බූට් කරලා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න කලින් අනිවාර්යෙන් මැෂින් එකට ඩිස්ක් ක්ලීන් අප් එකක් දෙන්න. ඒ ඩිස්ක් ක්ලීන් අප් එකේදී මතක තියාගන්න ටෙම්පරරි ෆයිල් අනිවාර්යෙන් ඩිලීට් කරන්න ඕන. ඔයාට මේ ඩිස්ක් ක්ලීන් අප් එක කරන්න පුළුවන් කෙලින්ම ඔයාගේ ඩිස්ක් C එකට ගිහිල්ලා රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගිහිල්ලා එතන තියෙනවා ඩිස්ක් ක්ලීන් අප් කියන බටන් එක. ඒක ක්ලික් කරලා මතක ඇතුව ආපහු සැරයක් මම කියනවා ටෙම්පරරි ෆයිල් ටිකත් ඩිලීට් කරලා දාන්න. ඉතින් මේ ටෙම්පරරි ෆයිල් ඩිලීට් කරලා දාන එකෙන් අපි කරන්නේ අපි ඉන්ස්ටෝල් කරගන්න වෛරස් ගාඩ් එකට ස්කෑන් කරන්න පහසු කරනවා. ඒ වගේම තමයි වෛරස් මොනවා හරි ටෙම්පරරි ෆයිල් වල ලොග් ෆයිල් වල ඉතුරුලා තියෙනවා නම් එයා ඒවත්
රිමූව් කරලා දානවා. ඊට පස්සේ ඔයා කෙලින්ම බ්‍රවුසර් එකට ගිහිල්ලා හොඳ වෛරස් ගාඩ් එකක් ඔයාගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. සේෆ් මෝඩ් එකෙන් රන් වෙද්දී පරිගණකේ රන් වෙන්න අවශ්‍යම ප්‍රෝග්‍රෑම්ස් විතරයි රන් වෙන්නේ. අනිත් මොනවත් තියෙන ඇප්ලිකේෂන් රන් වෙන්නේ නැහැ. ඉතින් එතකොට පුළුවන් අපිට වෛරස් එක මග ඇරලා ආපහු කම්පියුටර් එකට වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරගන්න. මොකද අනිත් ප්‍රෝග්‍රෑම් එක මේ වෛරස් ගාඩ් එකත් අපි ඉන්ස්ටෝල් කරගත්තොත් එහෙම සමහර වෙලාවට අපි ඉන්ස්ටෝල් කරන වෛරස් ගාඩ් එකට තියෙන වෛරස් එක ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් සේෆ් මෝඩ් එකෙන් වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරද්දි එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ ඉන්ස්ටෝල් කරගත්ත වෛරස් ගාඩ් එකෙන් මුළු කම්පියුටර් එකම ඔයා ස්කෑන් කරන්න. ස්කෑන් කරාට පස්සේ ඔයාට අනිවාර්යෙන් ඩිටෙක්ට් වෙනවා වෛරස් ෆයිල්, ඉන්ෆෙක්ටඩ් වෙච්ච ෆයිල්, ඒ සියලුම ෆයිල් ඩිලීට් කරලා දාන්න. ඊට පස්සේ ඔයාට කැමති නම් පුළුවන් ඔයාගේ කම්පියුටර් එක ෆෝමැට් කරලා අලුතෙන් OS එක ගන්න. නැත්නම් ඔයාට පුළුවන් ආපහු සුපුරුදු පරිදි ඔයාගේ තියෙන අර ඉන්ෆෙක්ට් වෙච්ච ෆයිල් ටික සියලුම ෆයිල් ටික ඩිලීට් කරලා ආපහු සරයක් කම්පියුටර් එක බූට් කරලා ඔයාගේ OS එක අප්ඩේට් කරලා නැත්නම් OS එක අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න. වෛරස් ගාඩ් එකට ආපහු අප්ඩේට් ටැග් කැවිලා තියෙනවා. වෛරස් ගාඩ් එක අප්ඩේට් කරගන්න. ඊට අමතරව ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක අප්ඩේට් කරගන්න. මෙන්න මේ දේවල් කරලා ඔයාට පුළුවන් ආපහු ඔයාට රිසිසේ පරිගණකේ යූස් කරන්න. හැබැයි මතක තියාගන්න කවදාවත් ආපහු වෛරස් ගාඩ් එක ඕෆ් කරන්න නම් එපා. මොකද අපේ ගොඩක් අය කරන දෙයක් තමයි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොකක් හරි සොෆ්ට්වෙයාර් ඇප්ලිකේෂන් එකක් හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් හරි ඩවුන්ලෝඩ් කරද්දී ඒක වෛරස් ගාඩ් එකෙන් බ්ලොක් කරනවා නම් අපේ අය කරන්නේ වෛරස් ගාඩ් එක ඕෆ් කරලා ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරනවා. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරලා ටික දවසක් වැඩ කරද්දී ඔයාලට කිසිම වෙනසක් දැනෙන්නේ නැති වෙයි. හැබැයි සතිය දෙකක් යද්දී ඔයාලට තේරෙනවා ඔයාගේ කම්පියුටරේ ස්ලෝ වෙලා හිටි හැටිය ෆයිල් ඩිලීට් වෙලා ෆයිල් කරප්ට් වෙලා මෙන්න මේ වගේ දේවල් වෙනවා නම් අර ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයාර් ඇප්ලිකේෂන් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කවදාවත් වෛරස් ගාඩ් එකක් තියෙනවා නම් වෛරස් ගාඩ් එක ඕෆ් කරලා ඉන්ටර්නෙට් එකෙන් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න එපා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ webtech ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් අරගෙන අපි දිගටම ඔයාලට වීඩියෝ අරන් එනවා. ඉතින් computer virus වලින් බේරුණා වගේ මෙලිය තියෙන virus වලින් උත් අනිවාර්යෙන් ඔයාලා පරිස්සම් වෙලා ඉන්න. ඉතින් ආය අපි වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක්.